ලංකා ක්‍රිකට් හැරුම් ලක්ෂ්‍ය විදිහට අපට හඳුන්වන්න පුළුවන් අවුරුද්ද තමයි 1996. 96 ලෝක කුසලානේ ජය ගැනීම එක්ක තමයි අපේ ක්‍රිකට් ගැන ලෝකෙම කතා වෙන්න පටන් ගත්තේ. එදා ක්‍රිකට් වලින් අපි ආපු ගමන 2015 වගේ වෙනකම් අල්ලගෙන ආවා. ඊට පස්සේ අපිට අපේ ක්‍රිකට් වල යම් පසුබෑමක් දකින්න ලැබෙනවා. ඒ තත්ත්වයක අපි 2023 ලෝක කුසලානේට යන්නේ 96 ගියා වගේ නැති වෙන්න දෙයක් නැතුව. මෙතනින් තමයි අලුත් ගමනක් ආරම්භ කරන්න පුළුවන් තැන. 96 වගේ අපිට හුරු ආසියානු තනතිරි වල තමයි ලෝකුස්ලානේ තියෙන්නේ. 96 ලෝකුස්ලානේට යද්දි වගේම 2023ත් කවුරුත් අපි ලෝකුස්ලානේ දිනයි කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. එදා සනත් වගේ මෙදා අපිට කුසල් ජනිත් ඉන්නවා. 96 සනත් හිටපු තැනට වඩා වැඩි අත්දැකීම් එක්ක තමයි කුසල් ඉන්නේ. එදා අනෙක් ආරම්භක ප්‍රතිකරුණු කළු විතරණ වෙනුවට මෙදා ඉන්නේ පැතුම් නිශ්ශංක. එදා කළුගෙන් කණ්ඩායම ඉල්ලන්නේ පළවෙනි පන්දු ආර 15 වේගෙන් ලකුණු ලබා ගන්න කියලා. මෙදා පැතුම්ගෙන් කණ්ඩායම ඉල්ලන්නේ පළවෙනි පන්දු ආර 15 කඩුල්ල ආරක්ෂා කරගෙන එක පැත්තක් අල්ලගෙන පන්දු ආර 40ක්වත් දිගට ඇදෙන ඉනිමක්. 96 අංක 3 ප්‍රතිකරු විදිහට හිටපු ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම වෙලාවේ හොඳ ඉනිම් සෙල්ලම් කරන්න සමත් වෙනවා. ලෝකසරණ අවසාන මහා තරගයේදී පළවෙනි කඩුලු දෙක දැවි ගියාට පස්සේ තරගයට අවශ්‍ය ඉනිම ගුරා සෙල්ලම් කරනවා. මෙදා ඒතන ඉන්නේ කුසල් මෙන්දිස්. කුසල් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙදා පාර ප්‍රධානම ප්‍රතිකරුවා. කුසල් ලෝකුස්ලාන සාර්ථක වුවොත් ශ්‍රී ලංකාව ලෝකුස්ලාන තරගාවලියේ නොහිතන දුරක් යයි. 96 ලෝකුස්ලානේ සාර්ථකම ප්‍රතිකරුව බවට පත්වෙන අරවින්ද කළදේ මෙදා පාර කරන්න බාර වෙන්නේ සදීර සමර වික්‍රමට. සදීර අරවින්දට සමාන කරන්න අමාරු වුණත් පිටිය වටේ පහරවල් තියෙන වේග පන්දු යවන්නන්ට වගේම දඟ පන්දු යවන්නන්ටත් එක විදිහට පහර දෙන්න පුළුවන් සදීරට. ලෝකුස්ලාන තරගාවලියේදී අරවින්ද වැහුනොත් කොහෙන් නතර වෙයිද? ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 5 සෙල්ලම් කරේ අර්ජුන. මෙදා පාරේ වගකීම ලැබෙන්නේ චරිත් අසලංකට. අසලංක කියන්නේ හොඳ නායකයෙක්. අර්ජුන වගේම වගකීමක් අරගෙන තරඟ අවසන් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. 96 අර්ජුන ප්‍රතිකරුවෙක් විදිහට කළ දේ මෙදා පාර ඊටත් වඩා හොඳින් කරන්න චරිත්ය හැකියාව තියෙන කෙනෙක්. මහානාම 96 කලා වගේ මුල් පෙළ කඩා වැටුනොත් ඉනිම ඇදගෙන යන වගකීම මෙදා පැවරලා තියෙන්නේ ධනංජයද සිල්වාට. එදා හෂාන් පිටියට ආපු තැන මෙදා පිටියට එන්නේ නායක දසුන් ශානක. හසන් සෙල්ලම් කළ විදිහට නෙමෙයි දසුන් සෙල්ලම් කරන්නේ. කොහොමත් 96 ක්‍රිකට් වලට වඩා දැන් ක්‍රිකට් ගොඩක් වෙනස්. 96 කුමාර් ධර්මසේන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායමට දීපු දෙයට වඩා දෙයක් මෙදා පාර වනිදු නැති නිසා ශ්‍රී ලංකා කණ්ඩායම වෙල්ලාලගෙන් බලාපොරොත්තු වෙනවා. මුරලි එදා ප්‍රතිවාදී හිරකලා වගේ මෙදා මහේෂ් තීක්ෂණ ප්‍රතිකරු අසරණ කරන්න උනා. මොකද 96 වෙද්දි මුරලි හිටපු තැනට වඩා ඉහළ තැනක අද මහේෂ් ඉන්නවා. වාස් අලුත් පන්දුවේ ප්‍රතිකරුවන් අසරණ කළා වගේ මෙදා පාර වාස්ගේ ගෝලෙක් විදිහට දිල්ෂාන් මදුශංක වැඩ පෙන්නනවා බලාගෙන ඉන්නේ. එදා ප්‍රමෝද්දේගේ තිබුණු වේගයට වඩා මෙදා මතිෂගේ වේගය වැඩි. ඒ වගේම ඉරියව්වත් බොහෝ කණ්ඩායම් වලට නුහුරුයි. එදා උපුල් චන්දන අතිරේක ක්‍රීඩකයෙක් විදිහට පිටියට ඇවිත් නවත්තපු ලකුණු ලබාගත් උඩපන්දු ලබා ගන්න මෙදා පාර හේමන්ත ඉන්නවා. එදා මාවන් හිටියා වගේ මෙදා සංචිතයෙන් එළිය දිමුත් හොඳ ප්‍රතිකරුවෙක් විදිහට ඉන්නවා. එදා අතිරේක වේගයක් අවශ්‍ය වුණොත් පුෂ්ප කුමාර ඇතුළට එන්න බලාගෙන හිටියා වගේ මෙදා ලහිරු කුමාර ඉන්නවා. ওই විදිහට එක එක ක්‍රීඩකයෝ අරගෙන සංසන්දනය කරද්දී කණ්ඩායම් දෙකේ ලොකු වෙනස්කම් නැහැ. එදා තිබුණු කණ්ඩායම් හැඟීම වගේම සුපිරි නායකත්වයේ මෙදා ලැබුණොත් අපිට 2023ත් ආපහු ලෝකුස්ලානයක් දිනන වසරක් බවට පත් කරගන්න පුළුවන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.